ITN ළමා විද්‍යාගාරයේ කලින් වැඩසටහනෙන් අපි කතාබහ කළේ අධ්‍යාපනය කියලා කියන්නේ රැකියාවකින් අවසන් වෙන දෙයක් නෙමෙයි කියන එක. ඉතින් එහෙමනම් අධ්‍යාපනය කියන්නේ මොකක්ද? අධ්‍යාපනයෙන් තවත් මොනවද අපි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ? අනිකුත් පැතිකඩ මොනවද කියන දේ කතාබහ කරන්න තමයි ITN ළමා විද්‍යාගාරයේ වැඩසටහන අද අපි වෙන් කරන්න හිතුවේ. ඉතින් අදත් අපිත් එක්ක සුපුරුදු විදිහට එකතු වෙලා ඉන්නවා මොරටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මැතිතුමන්, ආයුබෝවන් ඔබතුමන්ට. महाचार्युतुमुनि अपि दैन् अर कलिन् वेडसटहने कथाबह कलानि मे रेकियावकिन् नेमे अध्यापने अवसन् वेन्न ओने किला तव बहुमयक् प्रतिकर तियेनवा किला अपि कथाबह कला अपि एकेन प्रविष्टयक् गत्तोत् මෙහෙමයි සහන් අපි ඉතාමත්ම සරල විදිහට අපි එදා ගිය සතියේ වැඩසටහනේ කතා කරපු දේ සාරාංශගත කරන්න උත්සාහ කරද්දී මම හිතන්නේ මේක අහගෙන ඉන්න අපේ දරුවෝ දෙමව්පියෝ වැඩිහිටියෝ හැම කෙනෙක්ම මම හිතන්නේ කුතුහලයක ඇති ඉතුරු මොකද්ද මේ අපි කියන්න උත්සාහ කරේ මේ ඕ ලෙවල් සමත් කිව්වා ඕ ලෙවල් අසමත් කිව්වා ඒ ලෙවල් සමත් අසමත් මෙහෙම කිය කී අපි කතා කරා SLQF කියලා කතා කරා MQF කියලා කතා කරා අපි මම හිතන්නේ සමහරවිට මේ දරුවන්ගේ නිකන් ඔළුව අච්චාරුවක් කරලා ඇති කියලා හිතනවා හැබැයි සරලව අපි කිව්වා එක තැනකදී මේ අධ්‍යාපනය කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපි ගමනක් යන පාරක ගමනක් යන මේ පාරේ ගමන යන ගමන් අපි මේ එලි කරලා තියෙන පාරේ අපි අපස සාමාන්‍ය උසස් පෙළ විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයෙන් සමහරවිට රැකියාවට මේ කියන පාර සහන් අපි හොඳට එලි කරලා තියෙනවා අපේ මව්පියෝ වැඩිහිටියෝ සමහරවිට අපේ තියෙන මේ සමාජ ක්‍රමවේද මේ පාර හොඳට එලි කරලා දෙනවා මේ පාරේ ගැන මම හිතන්නේ අමුතුවෙන් අපිට ආයේ කතා කරන්න දෙයක් නැහැ සාහන් ඒක කොහොම දන්නා ඒ යන ගමන් අපි කිව්වා කැත්තක් අරන් යන්න කියලා කත්තකුයි මන්නේකුයි අරන් යන්න කියලා මේ අහර පහලා තියෙන පාරවල් ටික එලි කරගෙන වැට වැටවල් වල තියෙන මේ පාරට වැටලා තියෙන මේ අතුකොළවල් ටික කපාගෙන ඒ පාර පොඩ්ඩක් බලන්න කියන එක මම අපි කිව්වේ නෑ අපස උසස් පෙළ කරන්න එපා අපස සාමාන්‍ය පෙළ කරන්න එපා විශ්වවිද්‍යාලය යන්න එපා කියන එක නෙමෙයි අපි කිව්වේ ඒක යන්න යන ගමන් ඔබ පරාජිතයෙක් වෙන්න එපා අපස සාමාන්‍ය පෙළ අසමත් කියලා කියන්නේ ජීවිතේ අසමත් නෙමෙයි අපි හැමෝටම එකම මිනුම් දන්නේ මනින්න බෑ සහන් සහන්ගේ තියෙන හැකියාවයි මගේ හැකියාවයි දෙකක් ඒතර අපේ තියෙන ජීවිත හැකියාවන් අපේ ඇතුලේ තියෙන ජීවිතය ඇතුලේ ජීවිත හැකියාවන් දෙනවා අපි දෙන්නාම අපස සාමාන්‍ය පෙළයි උසස් පෙළුනි මනින්න උත්සාහ කරොත් අපි දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් පරාජය වෙයි අපි දෙන්නගෙන් කෙනෙක් ජයග්‍රහණය කරා ඒතර ඒ ජයග්‍රහණය කරන කෙනා ඔය කියන පාර ඉස්සරහට යන ගමන් අර පරාජිතයි කියලා අපි හිතව මිනිස්සයාට පරාජිත චරිතයක් විදිහට නැත්නම් දීන චරිතයක් විදිහට සමාජයේ ඉන්න දෙන්න බෑ ඒතර ඒ පුද්ගලයාට තමයි අපි දෙන්නටම පුළුවන් නම් යන ගමන් කැත්තකුයි මන්නේකුයි අරන් යන්න ඒ යන ගමන් අර වටේ තියෙන ගස්කොලන් ටික කපාගෙන ඒ සුන්දර අනිත් පාරවල් ටික ලස්සන සුන්දර ජීවිතයකට යන්න පුළුවන් අනිත් මාර්ගවල් ටික එලි කළ යුතුයි කියන එක තමයි අපි ඉස්සෙල්ල වැඩසටහනේ කතා කරේ ඒ වගේම තමයි අපි සහන් කියපු තැනට ආයෙත් උත්සාහ කරොත් මේ අපි කතා කරේ අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ යන ගමනේ තමන්ගේ ජීවිතේ ඉගෙනීම කියන එක තත්ත්වකරණය ලක් කරන්නේ කොහොමද? ඒතර SLQF කියලා කතා කරා ශ්‍රී ලංකා ක්වොලිටි ඇෂුරන්ස් ෆ්‍රේම්වර්ක් ඊට අමතරව තවත් ක්‍රමවේදයක් ගැන අපි කතා කරා NVQF කියලා. ඒතර NVQF සහ SLQF කොහොමද මේක සමානුපාත වෙන්නේ? සාමාන්‍ය අපිට පුළුවන් කමක් නැහැ මේ SLQF නැත්නම් ශ්‍රී ලංකා ක්වොලිටි නැත්නම් මේ තත්ත්වකරණ ඒ ක්‍රමවේදයේ සහ වෘත්තීය වේදේ තත්ත්වකරණ ක්‍රමවේදේ එකට අරගෙන කතා කරන්න පුළුවන් කමක් නැත්නම් සමාන කරන්න පුළුවන් කමක් නැත්නම් සමපාත කිරීමේ හැකියාව තියෙනවා. ඒත් අපි කිව්වදින් අපොස සාමාන්‍ය පෙළ කියන්නේ SLQF ලෙවල් එකේ එක. ඒත් ඒක තවදුරටත් අපේ දරුවෝ ඒ වගේම අපේ දෙමව්පියෝ ගුරුවරු හැම කෙනෙක්ම තේරුම් ගත යුතු දෙයක් තමයි මේ SLQF කියලා එක මට්ටමේ තියෙන අපොස සාමාන්‍ය පෙළ විභාගේ තවදුරටත් මේක සිලෙක්ෂන් එක්සෑම් එකක් වෙන්න බෑ. මේක තව කෙනෙක් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් වෙන්න බෑ. මේක මේ 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 මට්ටමට ළඟා වෙන දරුවා සතු කරගත යුතු සුදුසුකමක් විතරයි. තර අපොස උසස් පෙළ කියන්නේ SLQF 3 2 කියන මට්ටම. තර උසස් පෙළ මට්ටමට යන දරුවෙක් ඒ විභාගයේ අවසන් කරනකොට ජීවිතේ ඔහු ළඟා කරගත යුතු අධ්‍යාපන පට්ටම මෙන්න මේකයි කියලා තමයි ඒකෙන් ලියලා දෙන්නේ. නැත්නම් ඒකෙන් කියලා නැහැ. රයිට් මෙන්න මේ ළඟා කරගත්ත පිරිස උසස් පෙළෙන් විශ්වවිද්‍යාලයට ගෙනියනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒක නැවතත් සමාජගත කිරීම අවධාරණ කිරීමේ අර කරලා ඇණයක් ගහලා බිත්තියක එල්ලන්න ඕනේ කතාවක් තමයි කියන්නේ. ඔය එකට ඔකට පරිබාහිරව ඔකට සමාන්තරව යනවා තමයි NVQF නැත්නම් National Vocational Qualification නැත්නම් ජාතික වෘත්තීය වේදී තත්ත්වකරණේ. ඒතර මේක ඇතුලේ ගත්තොදී දෙක අපි SLQF 1 කියන මට්ටමට NVQF 2 කියන මට්ටම සමපාත වෙනවා. ඊට පස්සේ උසස් පෙළ ගත්තොදී දෙක SLQF 2 කියන මට්ටමට NVQF 3 කියන මට්ටම සමපාත වෙනවා. මෙහෙම සමපාත වීමක් එක්ක මේ දරුවා යනවා අපේ සාමාන්‍ය විශ්වවිද්‍යාලයකින් එළියට එන බැචුලර් නැත්නම් මේ උපාධියක් අරගෙන එන දරුවයි NVQF 7 කියන මට්ටමේ එන දරුවයි එකට සමපාද වෙනවා.
ඔතනින් පස්සේ අපි NV කිව්වේ නැත්නම් වෘත්තීය වේදෙන් ගිය දරුවෙකුයි අපේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ වේදේ ගිය දරුවෙකුයි මේ දෙන්නම රැකියාවේදී එක මට්ටමකට සැලකීමේ හැකියාව තියෙනවා. ඒතර ඒ දරුවට නැවතත් පශ්චාත් නැත්නම් අපි හිතමු වැඩිදුර අධ්‍යාපනයකට යන්න පුළුවන් නම් අර NV QF ද SL QF ද කියලා නැහැ. එතනින් පස්සේ ආචාර්ය උපාධිය මට්ටමට යාමේ ක්‍රමවේදයක් රට ඇතුලේ තියෙනවා. බොහෝ දිනක් නොදන්නවා වුණාට. නැවතත් මම ඕක සාරාංශගත කරන්න උත්සාහ කරමින් 1 2 SL QF කියලා කියන්නේ පාසල ඇතුලේ අපි ඉගෙන ගන්න දේ. ඊට පස්සේ මේ දරුවා යනවා විශ්වවිද්‍යාලයට 3 4 5 කියන මට්ටම් වලට. ඊට පස්සේ 3 4 5 6 කියන මට්ටම් වලට යනවා විශ්වවිද්‍යාලය ඇතුලේ. ඒ කියන්නේ අන්ඩර් ග්‍රැජුවේට් නැත්නම් මූලික උපාධිය මට්ටමට. ඊට පස්සේ 7 උඩට යනවා. 7 ඉඳලා 12 වෙනකන් දරුවෙක් යනවා. අපි කියනවා ඒකට උසස් අධ්‍යාපනයත් එක්ක නැත්නම් ආච මේ පශ්චාත් උපාධිය නැත්නම් මේ පළවෙනි ප්‍රථම උපාධියෙන් පස්සේ වැඩිදුර අධ්‍යාපනයත් එක්ක නැත්නම් මාස්ටර්ස් කියනවා PhD කියනවා මේ කියන ඔක්කොම මට්ටම් තියෙන්නේ 7 වෙනි මට්ටමෙන් උඩ. ඒකට පරිබාහිරව සමාන්තරව යනවා NVQF වල 7 වෙනි මට්ටමට එනකන් යනවා ඒ දරුවා මේ බැචුලර් ඩිග්‍රී එක නැත්නම් අපි අර 6 කියන මට්ටමට සමපාත කරනවා. එතනින් පස්සේ NVQF නැත්නම් වෘත්තීය වේදේ අඳුනගත්ත දරුවෙකුටත් හැකියාව තියෙනවා නැවතත් අර සාමාන්‍ය ක්‍රමයට විදිහට ඇවිල්ලා අපි හිතමු මේසන් වරයෙක්ගෙන් ආචාර්ය උපාධියක් ගන්න. මේක නෑ කියලා කියන්නේ අපේ ඉන්න මේසන් මහත්වරු ටිකට පුළුවන්කම තියෙන තමන්ගේ දරුවව නැත්නම් අපේ ඉන්න වෛද්‍යවරයෙකුට හැකියාව තියෙනවා ඒ තමන්ගේ දරුවට දරුව ආසනම් මේ පුංචි හැන්දකුයි මේ මට්ටම් ලියකුයි තියාන වැඩ කරන්න ඒ දරුවට හැකියාව දෙන්න පුළුවන් අපිට. අර කියන වෘත්තීය වේදේ ඔහුට ඒ මේසන් නැත්නම් අපි ඒ තියෙන ඒ තාක්ෂණයේ ඒ තියෙන තමන්ගේ ඇඟේ තියෙන චරිතය එළියට අරගෙන අපිට හැකියාව දෙන ඔහුව ආචාර්ය උපාධියක් දක්වා වර්ධනය කරන්න. මේක තියෙන එක සහන් ලෝකේ තියෙනවා. අපි ගත්තොතින් වටහිර රටවල් වලට ගියොතින් සමහරවිට අර සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ ඉගෙනගත දරුවෙකුට වඩා පිළිගැනීමක් අර අනිත් වෘත්තීය වේදී වලට තියෙනවා. මොකද ඔවුන් වෘත්තියක් වෙනුවෙන් යන ඔහුගේ ජීවිතය ඇතුළේ තියෙන පැෂන් එක ඔහුගේ තියෙන හැකියාව ඔහුගේ තියෙන කුසලතාවයත් එක්ක ඔහු ආසාවෙන් ජීවිතේ තෘප්තියක් ලැබමින් ඒ ජීවිතේ ඒ රසාව කරන ගමන් ඔහු ආචාර උපාධියක් දක්වනකොට අර කතන්දර දෙකම අත්පත් කරගන්න ඔහු අවශ්‍ය කරන අධ්‍යාපන සුසුකම් ටිකක් ගන්නවා. ජීවිතේ සතුටත් ඔහු අත්විඳිනවා. එතකොට මෙන්න මේ ක්‍රමවේදයේ දෙක තමයි අපි තේරුම් ගන්න ඕනේ. එක සමාජයේ යම්කිසි පිළිගැනීමක් නැත්නම් අර වඩු බාස් මේසන් බාස් නැත්නම් ත්‍රිවිල් කාර්යය කියන අන්න ඒ කියන අපි කතා කරන වචන ටික වෙනුවට ඔහුට වෘත්තීය ගරුත්වයක් දීලා ඔහුට සමාජයේ පිළිගැනීමක් දීලා ඔහු සමාජයේ කරන දායකත්වයක් එක්ක ඔහුගේ තියෙන ආත්ම තෘප්තියත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා නම් ඒ පුද්ගලයාව මේ සමාජයේ ගරු කරන්න පුළුවන් තත්ත්වයටපත් කරන්න. ඒ තත්ත්වයටපත් කරන්න පුළුවන් සහන එක බැරි වෙන්නේ නැහැ. මොකද අපි තේරුම් ගත්ත පහුගිය දවස් ටිකේ මේ රට වහලා තියෙනකොට අපි මූණට මුහුණු ආවරණයක් දාගෙන ජීවිතේ තව එක දවසක් වැඩිපුර ජීවත් වෙන්න උත්සාහ කරන වෙලාව අපි තේරුම් ගත්තා ජීවිතය කියන්නේ සල්ලි කියන එකවත් ජීවිතය කියන්නේ යාන වාහනවත් නෙමේ. මොන තරම් හම්බ කරත් මොන තරම් යාන වාහන තිබුණත් එතනින් එහා තමන්ගේ වැටමායිමෙන් එහා ගිහිලා ලෝකයක් ගැන හිතන්න පුළුවන්කම කාටවත් තිබුණේ නැහැ. අපි හැමෝම අසරණ වුණා. ඒකත් එක්ක මනුස්සකම කියන එක උඩට ආවා. ඒක ඇතුලේ මම හිතනවා අපිට නැවත හැකියාව දී මේ වෘත්තීය වේදයට තමන් කරන වෘත්තියට ගරුත්වයක් දෙන සමාජයක් බිහි කරන්න. මම හිතන්නේ ඒකට අපි ගිහිල්ලා තියෙනවා සහ මේක වැටෙන්න නොදී අපි ඉදිරියට අරගෙන යමු. අර රැලි හොඳ නැහැ කිව්වාගේ මේක සුනාමියක් කරන්න උත්සාහ කරමු. රැල්ල නෙමෙයි අවශ්‍ය සුනාමියක් කරලා මේ සමාජයේ තියෙන ඔක්කොම දුර්මත ටික හොදගෙන ගලවගෙන විනාශ කරගෙන යන්න පුළුවන් නම් මේ නියම මනුෂ්‍යත්වයේ ඉස්සරහට ගන්න මම හිතන්නේ අපේ ඉස්සරහා අනාගතයේ සුබ වෙයි සහන්. මහාචාර්යතුමනි අපි මේ කතා බහ කරපු දේවල් අධ්‍යාපන ක්‍රමය තුළේ ප්‍රායෝගිකව කොහොමද ක්‍රියාවර්ණම් වෙන්නේ? සහන් මම ගිය වැඩසටහනේදී කිව්වා මේ අපේ දෙමව්පියන්ට අපේ දරුවන්ට අපේ ගුරුවරුන්ට පුංචි ලියවිල්ලක් භාගත කරන්න කියලා. නැත්නම් අපි භාගත කරන්න කොට සමහරට තේරෙන එකක් නැහැ. ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඒක තමයි අන්තර්ජාලයට ගිහිල්ලා ඔබට යම් කිසි විදිහක සොයා බැලීමක් කරන්න පුළුවන් නම් SLQF ශ්‍රී ලංකා ක්වොලිටි ඇෂුරන්ස් ෆ්‍රේම්වර්ක් කියන මේ පුංචි ලියවිල්ල භාගත කරන්න පුළුවන් නම් ඒක ඇතුළේ ඉතාමත්ම සරලව තේරෙන භාෂාවෙන් ලියලා තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමයේ තිබිය යුතු ගුණාංග සහ දැනට පවතින ක්‍රමවේද යම් කිසි විදිහක තත්ත්වකරණයට ලක් කරලා තියෙනවා. ඒක ඇතුළේ තමයි NVQF, SLQF මේ වචන ඔක්කොම කතා වෙන්නේ. ඒක සමාහලට කෙනෙකුට එකපාරට මේක ධාරණය කර ගැනීමෙන් හැකියාව තියෙන පුළුවන්. අපි නැවතත් ආයෝජනා කරමු මේ හැම කෙනෙකුටම ඒ කියන ලෙවිල භාගත කරගන්න නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඇතුලේ ඔබට ඉගෙන ගන්න පුළුවන් දේවල් අනන්තයි අප්‍රමාණයි. සහන් දැන් සහන් මගෙන් ඇහුවේ මේක කරන්නේ කොහොමද කියලා. ඇත්තටම කරන්න බැරි නම් ওই විදිහට ડોකියුමන්ට් එකක් නැත්නම් ලෙවිල්ලක් හදන්න හේතුවක් නැහැනේ. මේක කරන්න පුළුවන් ලෝකේ භාවිතා වෙන ක්‍රමවේදයක්. මේක ඇතුලේ ලස්සන වචනයක් තියෙනවා සහන්. ඒක තමයි කේසම් කියලා දෙන්නේ. K S
AM ඉංග්‍රීසි අකුරු හතරක් ගැන තමයි මේ මොඩලේ කතා කරන්නේ. එතකොට මේ මේ KSAM නැත්නම් KSAM කියන මොඩලේට අනුව තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ අකුරු හතර මොනවද කියලා මම පුංචි සඳහනක් කරොතින් සහන් K අකුරෙන් කියවන්නේ නොලෙජ් නැත්නම් දැනුම. ඊට පස්සේ S කියලා කියන්නේ ස්කිල් නැත්නම් අපි අපිට අවශ්‍ය කරන හැකියාවන් සාක්ෂරතාවයන් මොනවද කියන එක. ඊට පස්සේ A අකුරෙන් කතා කරන ඉතාමත්ම වැදගත් දේ අර අපේ මේ සුභාෂිතේ මේ කතා මේ ගාතාවකුත් තියෙනවානේ ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඉතාගරු. එතකොට මේකේ ගුණ නැන අපි නැන ගැන කතා කරා ගුණ ගැන කතා කරන්න වැලියුස් අගයන් ගැන තමයි ඒ අකුරෙන් කතා කරන්නේ. අන්තිම අකුර තමයි ඉතාමත්ම වැදගත් දේ. මොකද අපි ගොඩක් වෙලාවට අමතක කරනවා අධ්‍යාපනය කියන එක සමහරවිට සාමාන්‍ය පෙළෙන් අපි අමතක කරනවා උසස් පෙළෙන් අමතක කරනවා විශ්වවිද්‍යාල ජීවිතෙන් අමතක කරනවා. ඇත්තටම එහෙම අමතක කළ යුතු නැහැ. අපි කොහොමද මේ අධ්‍යාපනයේ ඇතුලේ අපි අපි පාසලේ ගන්න අධ්‍යාපනයේ ඇතුලේ අපි කොහොමද නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ ජීවිතය විඳින්න ජීවිතේ ජය ගන්න ක්‍රමවේදයක් ජීවිත කාලයත් එක්ක ජීවිතය ජීවත් වෙන ගමන් කොහොමද ඉගෙන ගන්න කියන එක තමයි අන්තිම අකුරේ මයින්ඩ් සෙට් එක නැත්නම් අපේ මනස කොහොමද සකස් කරගන්නේ කියන එක. ඒතර ඔය අකුරු හතර ඇතුලේ ලොකු කතන්දරයක් තියෙනවා සහන් මම දැන් අපිට ඒක වැඩි වශයෙන් කතා කිරීමේ හැකියාව තියෙයි. පළවෙනි අකුර මම නැවතත් අවධානය කර දෙමින් නොලෙජ් K අකුර දැනුම ඊට පස්සේ S කියන්නේ ස්කිල්ස් අපිට අවශ්‍ය කරන සාක්ෂරතාවෙන් හැකියාවන් ඊට පස්සේ තුන්වෙනි අකුර තමයි A අකුර ඇටිටියුඩ්ස් ආකල්පමේ නැත්නම් අපේ තියෙන අගයන් ගැන ඊට පස්සේ M අකුරෙන් මයින්ඩ් සෙට් නැත්නම් අපි කොහොමද ජීවිකාව ගෙන යන්නේ මේක ලයිෆ් ලොง ලර්නින් නැත්නම් ජීවිත ජීවිතේ ඉගෙන ගන්න ඉගෙන ගැනීමත් එක්ක ජීවත් කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න තමයි ඔය කේසම් මොඩල් එක හදලා තින්නේ. එතකොට කේසම් මොඩල් එක ඇතුලේ අර සහන් අහපු ප්‍රශ්නට උත්තරේ තියෙනවා. එතකොට එක එක මට්ටම් වල එක එක විදියට ඉගෙන ගත යුතුයි කියන එක ඉතාමත්ම සරල භාෂාවෙන් ලියවිලා තියෙන ලියවිල්ලක් තමයි යෝක. එතකොට කේසම් මොඩල් එක අපි අනුගමනය කරනවා නම් මම හිතන්නේ නැහැ අපි ගිය පාර වැඩසටහනේ කිව්වා වගේ ගැත්තෙක් නිර්මාණය කරයි කියලා. තවදුරටත් රැකියා නියුක්තිකයෙක් නැත්නම් රැකියාවක් අපේක්ෂාවෙන් බලාගෙන ඉන්න පුද්ගලයෙක් අපි නිර්මාණය කරයි කියලා ඔහුට හැකියාව නිර්මාණය කරන්න ලැබෙයි මේ මේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ කේසම් කියන අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ රැකියා උත්පාදකයෙක් නැත්නම් ජොබ් ක්‍රියේටර් කෙනෙක් නිර්මාණය කිරීමේ හැකියාව දෙන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් ලංකාව සතුයි. නමුත් අවාසනාවකට ඔය දේ නොදැනුවත්වම අපිට අමතක වෙලා ඒකට අවධානයක් නොදීම නැත්නම් නොලෙජ් කියන වචනෙට අවධානයක් දීලා විභාග ඉලක්ක කරගත්ත අධ්‍යාපන ක්‍රමයකට යන හින්දා අපි යම්කිසි විදිහක අසරණ වෙලා තියෙනවා. අතරම අසරණ වෙන්න හොඳ නැහැ. පද්ධතිය ඇතුලේ ක්‍රමවේදයේ තියෙනවා. නමුත් අපි භාවිතාවෙන් ඒක ඔප්පු කරලා නැහැ. භාවිතාවක් කරන්නේ නැහැ. ඒකත් එක්ක අපි අසරණ වෙලා තියෙනවා සහ. මහාචාර්යතුමනි මේ කේසම් කියන්නේ මොකද්ද? කේසම් ආකෘතිය ඇතුලේ කතා බහ වෙන්නේ මොනවද කියලා අපි තවත් මේ බොහොම පුළුල්ව කතා බහ කළොත් මගෙන් සහන ඉස්සෙල්ලා මම තේරුම් කරලා දුන්නා මේ කේසම් කියන අකුරු හතරේ තියෙන වැදගත්කම. මම හිතන්නේ ඒක රැල් බුරුල් බුරුල් ඇරලා මම තේරුම් කිරීමක් කරලා දුන්නා. නමුත් මේ අකුරු ඇතුලේ ඊට වඩා බරක් තියෙනවා සහන. ඒ බර තිබිය යුතු තැන බර දිය යුතුයි කියලා මම හිතනවා. කේ අකුර ගත්තොත් මේ අකුරු හතර ගැන අපි වෙන වෙනම විග්‍රහ කරන්න උත්සාහ කරනදි කේ අකුර ගත්තොත් සහන් මේ කියන්නේ නොලෙජ් එක. සහන් නොලෙජ් කියවන්න අපේ ලංකා අපේ අපේ දරුවෝ ටික ටග් ගලක් කට අරගෙන hina වෙන්න පුළුවන්. අයියෝ ක මොකද්ද නොලෙජ් කියන එක අපි තියනවානේ. නොලෙජ් කියන්නේ දැනුම. දැනුම කිව්වට සහන් මේ දැනුම ඇතුලේ තියෙන කොටස් දෙකක්. අපි කොටස් දෙක ගැන කතා කරද්දී පළවෙනි එක තියෙනවා අපේ මේ පොතේ පතෙන් ගන්න තියෙන දැනුම නැත්නම් සබ්ජෙක්ට් නොලෙජ් එක තියෙනවා. ඊළඟට තියෙනවා වැදගත්ම කාරණයක් මේකේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක. දැන් අපි පොතේ පතෙන් අරගෙන පොතේ අවුරුද්දක් තිස්සේ අපේ දරුවෝ අපේ ගුරු මහත්ම මහත්මීන් පන්ති කාමරයට ගිහිලා කියලා දෙනවා. පොතක් තියෙනවා, ගුරුවත් පොතක් තියෙනවා, ටෙක්ස්ට්බුක් එකක් තියෙනවා. එතන මේ ටික ඔක්කොම අපේ දරුවන්ට කියලා දෙනවා. ඊට පස්සේ අවුරුද්ද අන්තිමට තියෙන වාර විභාගෙට අපේ දරුවෝ ටික ගිහිල්ලා අර ඉගෙන ගත්ත ටික අපි කියනවා සාමාන්‍යයෙන් අර අපේ භාෂාවෙන් නැත්නම් අපේ දරුවන්ගේ භාෂාවෙන් කියමින් ගිරව දානවා. අර ගිරව දාගෙන ගිහිල්ලා ආයෙ විභාගේ පේපර් එකට ලියනවා. ඊට පස්සේ ඒක ඉතින් එහා අමතක. ඊළඟට ඊළඟ අවසරයට සමත් වුණා කියලා අර පන්ති වාර්තා පොතේ ලියවෙනවා ඔබ ඉතා හොඳයි නැත්නම් දුර්වලයි. නමුත් ඔබ ඊළඟ වසරට සමත් කරා කියලා. ඉතින් ඊළඟ වසරට නෝ ඊළඟ වසරෙත් ඔය කියන කතාවම කරගෙන යනවා. ඒතර ඔය ඇතුලේ අපි දැනුම එකතු කරගන්න. නමුත් මේක ප්‍රායෝගික භාවිතාව ගැන අපි කතා කරන්නේ නැහැ. ඒතර දැනුම කියලා ගත්තම කාරණා දෙකක් වෙනවා. එකක් තමයි දැනුම ඔය කියන සබ්ජෙක්ට් නොලෙජ් එක නැත්නම් පොතේ පතෙන් ගන්න තියෙන දැනුම. ඊළඟට තමයි ප්‍රායෝගික දැනුම නැත්නම් මේක ප්‍රැක්ටිකල් නොලෙජ් එක. ඒතර මේවා එකින් එකට මේක ලබා ගන්න තියෙන ක්‍රමවේදත් වෙනස් සහන් මන්දනේ. අපිට පොතේ පතේ දැනුම ගැන මන්දනේ අපිට අමුතුවෙන් තේරුම් කරලා දෙන්න ඕනේ අපේ දරුවන්ට. ඒක ඉතාමත්ම හොඳින් පන්ති කාමරය ඇතුලේ වෙනවා. අපි ඔක්කොම එකතු වෙලා ආයේ දේ කරනවා. සමහරවල් ටියුෂන් ගුරුවරයා වෙන්න පුළුවන්, දෙමව්පිය වෙන්න පුළුවන්, ආච්චි සීයා වෙන්න පුළුවන්, අයියා අක්කා වෙන්න පුළුවන්. ගුරුවරයා වෙන පුළුවන් මේ ඔක්කොම එකතුලා මේ පොතේ පතේ බෙදා ගන්න දැනුම නම් ඉතාමත්ම හොඳට කරනවා. නමුත් මේකේ ප්‍රායෝගික භාවිතය ගැන සමහරවිට අපි ඉතාම අවධානයක් දෙන්න නැති වෙන්න පුළුවන්. ඒතර මේක ප්‍රායෝගික භාවිතයට කොහොමද අපේ දරුවා හුරු කරන්නේ? පොතේ පතේ තියෙන ගන්න දැනුම
කොහොමද ප්‍රායෝගිකව අපි කරන්න කියන එක අපේ දරුවා හුරු කර යුතුයි. ඒක ක්‍රමවේදය පන්තිකාර කාමරය තුළ සමහරවිට ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. සමහරවිට ඔවුන්ට යම්කිසි විදියක මේ කටයුත්තකට බාර දෙන්න පුළුවන්. ඔවුන්ට ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ප්‍රශ්නෙට උත්තරයක් ඔවුන්ටම හොයාගන්න දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් දීලා ප්‍රශ්නෙට උත්තරේ ගුරුවරයාම දෙනවා නම් නැත්නම් දෙමව්පියෝම දෙනවා නම් මං හිතන්නේ නැහැ ඒක ඇතුලේ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් නැත්නම් අපේ භාවිතාව පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා දරුවට. නමුත් අපිට පුළුවන් නම් ඒ දරුවට ප්‍රශ්නයක් දෙන්න. ඒ ප්‍රශ්නත් එක්ක ඒ දරුවට අර ඉගෙනගත්ත දැනුම භාවිතා කරන්න ක්‍රමවේදයක් උගන්වන්න පුළුවන් නම් මම හිතන්නේ ප්‍රැක්ටිකල් නොලෙජ් ගන්නවා කියන එක මහ ලොකු දෙයක් තමයි. එතකොට අපි ගත්තොත් නොලෙජ් කියන එක සර්ව සම්පූර්ණ වෙනවා. අපි ඔය කියන ප්‍රායෝගික භාවිතය, ප්‍රායෝගික දැනුම සහ පොතේ පතේ කියන දැනුම දෙක සංතුප්ත කරාම අර කේ යහුර නොලෙජ් කියන එක විසඳ ගන්න පුළුවන්. ඊළඟට අපි එනවා S කියන එක. ඉතාමත්ම වැදගත් දෙයක්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ මේ වැඩසටහන බලන් ඉන්න අපේ දරුවන්ට සහ දෙමව්පිය වගේම ගුරුවරුන්ට තේරුම් ගන්න පුළුවන් අපි අතින් වෙච්ච වැරදි මොනවද? ඇත්තටම අපේ ඉගෙනීමේ ක්‍රමවේද ඇතුලේ ඉගෙනීමේ ක්‍රමවේද ඇතුලේ මොනවද වෙනස්කම් කළ යුත්තේ? මොන විදියට මේ දේවල් වෙනස් විය යුතුද කියන එක අපි මේ තියෙන පාර්ශව ගණනාවකටම තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් පළවෙනි කාරණාව මම හොඳටම දන්නවා 100 200ක් අපේ ගුරු මහත්මී දෙමව්පියන් असल वासीन हेम दिन इष्ट सिद्ध कर देवनी कारण कुहमद कलयुते अट हितान्यामत्ट अमतरव यदिंगलियट पेन्नाट पास मे दर्वोटिक अवश्यकर्ण जीवन कुशलता जीवन कुशलता निर्माण करें कुहमद पलवीन कारण मे कम्युनिकेशन मे අපි කතාබහ කිරීම නැත්තම් මේ කතාබහ කියලා කිව්ව සහන් සමහරලාට කෙනෙකුට හිතන්න පුළුවන් හොඳට භාෂාව දන්නවා නම් තැනකට ඇවිල්ලා තමන්ගේ හැඟීම් මේ අර තව කෙනෙක්ගේ හැඟීම් ජනිත කරන්න පුළුවන් විදියට මේ කතා කරන්න පුළුවන් නම් ඒක තමයි කමියුනිකේෂන් කියලා කියන්නේ. එහෙම නෙමෙයි සහන් කමියුනිකේෂන් කියන්නේ. සමහරලාට එතනින් එහාට ගිහලා පුංචි පැන්සලක් අරගෙන අර කොළ කෑල්ලක අඳින චිත්‍රයක් සමහරලාට අර අපේ දරුවෙක් මේ පොළවේ අඳින මේ මේ වැලි පොළවේ අඳින චිත්‍රයක් වුණත් කමියුනිකේෂන් වෙන්න පුළුවන්. ඒතර कम्युनिकेशन की स्किल कुहमद अपे दर्वे निर्माण करें समय प्रसन्टेशन कथा करें पुलवांग खंडाय वेडकिरी मे अभी मेक करें पुलवांग इतने वे विषय क्रीडा वर्ल्ट अभी मे कम्युनिकेशन वेड करें पुलवांग मे मे मिन सह संबंधता भी सह मेकन मे स्किल दीवन किरी मे हेके आदिना ईलंकट गर्पस इतामत्म वेदगत स्किल अभी कथा अनुकर इतामत्म वेदगत कीपे गण कथा करम तुर तुर भाविता कुहमद अभी मे तुर तुर कलमना करे कराने वो अंतर्जाल මේ කියන දැනුම විශ්වීය දැනුම මේ පුංචි ෆෝන් එකක් ඇතුලේ තියෙනවා. නමුත් මේ තොරතුරු කලමනාකරණය කරන්නේ කොහොමද? මේකට යන ක්‍රමවේදය කොහොමද කියන එක අපේ දරුවෝ ඉගෙන ගත යුතුයි. එතකොට ඒකට අවශ්‍ය වෙන ක්‍රමවේදය ඇතුලේ ඒක කරන්නේ කොහොමද කියලා ගත්තොත්ින් අපේ දරුවන්ට නැවතත් අර ප්‍රායෝගික පෙරහුරුවට කණ්ඩායම් විදිහට වැඩ කරන්න එතනින් එහාට ගියාම තොරතුරු සොයාගෙන යන්න අපිට දෙන්න පුළුවන් ක්‍රියාකාරකමක් යම්කිසි විදිහක තොරතුරු හොයාගෙන අවිල්ලා අපි උගන්වනවට වඩා ඔවුන්ට ඒ දැනුම හොයාගෙන අවිල්ලා කතා බහ කරන්න ක්‍රමවේදයක් දෙන්න පුළුවන්. ඔවුන්ට කිසි පැවරුමක් දෙන්න පුළුවන් හරි ඔබ ඔබ උත්සාහ කරන්න මේ ලංකාවින් ආවේනික කුරුල්ලෝ ගැන හොයාගෙන ඉන්න. එතකොට ඒක කියලා දෙන්නේ නැතුව පන්ති කාමරේ අර මේ පුංචි පොතේ නැති දෙයක් ඒ දරුවන්ට හොයාගෙන ඉන්න පුළුවන්. එතකොට ඒක ඇතුලේ එහෙම කතා කරමු. මෙතනින් එහා ගිහලා අර අපි කතා කරා සහන් මේ ජොබ් ක්‍රියේටර්ස්ලා නිර්මාණය කරන උදේට ව්‍යවසායකත්වය. එතකොට දරුවෙක් කොහොමද තමන්ගේ ඇතුලේ තියෙන ව්‍යවසායකත්ව හැකියාව නිර්මාණය කරන්නේ? අපි එක දවසකුත් කතා කරා නමා විද්‍යාගාරය ඇතුලේම අර පුංචි සෙල්ලම් කඩේ. එතකොට සෙල්ලම් කඩේ ඇතුලේ ව්‍යවසායකත්වය නිකම්ම හැදෙන. එතකොට මේ මේ අපි මේ මේ වැඩසටහන අහගෙන ඉන්න පිරිසට තේරුම් ගන්න යනවා සහන් මේ මේ පුංචි පුංචි දේවල් වලින් පුංචි පුංචි වෙනස්කම් කිරීම තුලින් මේ දරුවට මේ අවශ්‍ය කරන ප්‍රායෝගික දැනුම ඒ අවශ්‍ය කරන හැකියාව නිර්මාණය කිරීම තියනවා කියලා. එතකොට ඒ ඇතුලේ අපිට තව කරුණු කාරණා ගොඩක් අවශ්‍ය කරන ප්‍රායෝගික කුසලතා අනන්ත අප්‍රමාණ තියෙනවා. අපි ඒව ගැන වැඩි වැඩි අවධානයක් දෙන්න නැතුව ඒව ගැන අපි හොයන්න අවස්ථාව දීලා අපි නැවතත් අපිත් උත්සාහ කරමු අපේ දෙමව්පියන්ට දරුවන්ට ගුරුවරුන්ට මේ මේ අපි කියන කතාවේ කුකුසක් ඇති කරලා මේ දේවල් හොයාගෙන යන්න ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. ඊට පස්සේ ඉතාමත්ම වැදගත් දේ ಗುಣ නැන කියන එක. මොකද අපි දැන් නැන ගැන කතා කරා ಗುಣ. ಗುಣ කියන එක ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙලා තියෙනවා මේ වගේ අද පවතින සමාජය ඇතුලේ. සහන් එක් පළවෙනි මේ ಗುಣ ගැන කතා කරන ආකල්ප සංවර්ධනය ගැන කතා කරාම adaptability නැත්නම් අපි අනුගත වීම ඉතාමත්ම වැදගත් දෙයක් සහ නම්‍යශීලීත්වය. මේ දෙකම එන්නේ පාසල් අධ්‍යාපනයේ නිසියාකාරයෙන් කරොතින්. මොකද ඒකත් ඉතාමත්ම වැදගත් කරන ගුණයක්. එතකොට අපේ ඇතුලේ තියෙන පෞද්ගලික පෞරුෂය වර්ධනය කරගන්න අවශ්‍ය කරන ගුණ වලට අමතරව නම්‍යශීලීත්වය සහ තවත් කෙනෙකුට අනුගත වීම ඉතාමත්ම වැදගත්. උතර ඔය අහුර තමයි අපි කතා කරන්නේ ඒ අහුරේ ඇටිටියුඩ් කියන පැත්තේ. එතනිනුත් තව ටිකක් ගැඹුරට ගියොතින්
ඉතාමත්ම වැදගත් වෙන දේ. මොකද අපේ දරුවෝ සහ දෙමව්පියෝ අමතක කරන දෙයක් තමයි අපි ජීවත් විය යුතුයි සදාකල් ජීවිතේ ගෙවිය යුතුයි ඒ ඇතුළේ ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝමයි කියන එක. ඒකට තමයි අන්තිම අකුර තියෙන්නේ සහන් මයින්ඩ්සෙට් කියන එක. ඒතර මයින්ඩ්සෙට් ඇතුළේ අපි උගන්නන්න අපි පන්ති කාමරය ඇතුළේ උගන්නන්න පුරුදු කරනවා මේ දරුවට ජීවිතේ පන්ති කාමරෙන් එළියට ගියාට පස්සේ අපොස සාමාන්‍ය පෙළ ජයගෙන හෝ පරාජිත වෙලා ඉදිරියට ගියාට පස්සේ පරාජිතයෙක් විතර සමාජගත වෙන්නේ නැතුව ජයග්‍රහකයෙක් විදියට සමාජයේ තියෙන දැනුම හොයාගෙන තමන් අවශ්‍ය කරන තමන්ගේ ඇඟ ඇතුලේ ජීවත් වෙන චරිතය එළියට ගන්න පුළුවන් වෙන විදිහේ චරිතයක් බවට නිර්මාණය වෙන්නේ කොහොමද? මරණ මොහොත වෙනකන් ජීවිතේ විඳවන්නේ නැතුව විඳින්නේ කොහොමද? ඒකට අවශ්‍ය කරන මංපෙත් කොහොමද කියන එක අර අන්තිම අකුරේ එම් අකුරේ මයින්ඩ්සෙට් කියන අකුරේ ඇතුලේ ගැබ් වෙලා තියෙනවා සහ මහාචාර්යතුමන් සඳහන් කරපු විදිහට මේ අධ්‍යාපනය කියලා කියන දේ රැකියාවකින් කෙලවර වෙන දෙයක් නෙමෙයි කියන එක අපි වැඩසටහන පුරාවටම කතා බහ කළා. අධ්‍යාපනය කියන දේ මොන මොන දිශාවන්ටද යොමු වෙන්න ඕන කියන දේ අපි පුළුල්ව කතා බහ කළා. ඉතින් අද වැඩසටහන අපේ මේ වැඩසටහන බලාගෙන ඉන්න පුංචි යාළුවන්ට අපි ඇරයුමක් කරනවා. ඔබේ ජීවිතයේ තවත් අවුරුදු 20කින් 30කින් එහෙමත් නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන කාලෙකින් මොන වගේ තැනකද තියෙන්න ඕනේ? ඔබ මොන වගේ කෙනෙක් බවටද පත් වෙන්න ඕනේ කියන එක පුංචි ඔබ පුංචි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔබ හිතලා බලන්න පුළුවන් ඔබට කාලය තිබෙනවා ඔබට හිතන්න පුළුවන් මොන වගේ තැනකින්ද ඔබේ ජීවිතේ නතර කරගන්න ඕනේ කියලා. ඉතින් එහෙමනම් අදත් අපිට වටිනා කියන කරුණු කාරණා රාශියක් කතා බහ කරන්න එකතු වෙච්ච මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලංගික හල්වතුර මැතිතුමනි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබතුමන්ට අදත් අපිත් එක්ක එකතු වුණාට. එහෙමනම් ITN ළමා විද්‍යාගාරයේ වැඩසටහන අදට නිමවටපත් කරනවා. ඔබ සැමට සුබ දවසක්. ආයිබෝවන්.